සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි අද මගේ මතකෙ හැටියටත් මම අහලා දැනගත්තා මේ ගියපාර අපි අවසන් කරේ බහිබේරෝ සූත්‍රේ හරි මොකද මේක දැන් ඊළඟට සූත්‍රයක් කිව්වම තවත් ජීවිතය පිළිබඳව යමක් කියන්න බුදු පියාණන් වහන්සේගේ දේශනා වලින් කොටසක් ගැනීමයි ඒ සූත්‍රයක් ගන්නවා කිව්වා. දැන් මේ අපි ආයි පාරක් මේ යමු වෙන්නේ අපි කලින් එක දවසක් කීප දවසක්ම අර බ්‍රාහ්මණයෝ ගණනාවක් ප්‍රශ්න බුදුහාමුදුරන් අහපු කතා පිළිවෙලක් අපි ආරම්භ කළා. අර තාපසයෙකුගේ පණිවිඩයකට ගිය බ්‍රාහ්මණයෝ තාපසයාගේ කාරණේ අහගෙන ඊළඟට ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරපු තත්ත්වයක් ගැන මුලින්ම අපි පටන් ගත්ත එක අවස්ථාවකදී ඒක අපි මැදදී නවත්තලා තමයි ওই භයබේරව සූත්‍රයේ ඉතා වැදගත් කරුණු තිබිච්ච නිසා ඒකෙන් ඒ විස්තරේ ඉදිරිපත් කළා. දැන් මේ ආයි පාරක් හොඳ කොටසක් ජීවිතයේ පිළිබඳව හොඳ විවරණයක් දෙන. ඒ වගේම ජීවිතේ පාලනය කර ගැනීම සඳහා අපට තිබෙන කොටස් මොනවද කියලා තේරුම් ගැනීමට උපකාර වන විස්තරයක් තමයි මේක ඇතුළත් වෙන්නේ. ඒ මොකද්ද මේ මේ ගමන ඉදිරි ප්‍රශ්න ඉදිරිපත් කළේ උදේ කියලා බ්‍රාහ්මණ තරුණේ. එයා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා මෙයා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නේ බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරන්නේ මොන හේතු උඩද කියන එකයි ඉස්සෙල්ලාම මෙයා කතා කරන්නේ. ඒ කොයි කොයි එක්කෙනත් ওই විදිහේ ඥානාන්විත ස්වરૂප තමයි මුලින්ම එලා ඉදිරිපත් කළේ ඔවුන්ගේ ඥානයේ තියෙන වැදගත්කම දෙන්නේ. එතකොට දැන් මේකින් පෙන්වන්නේ බුදුහාමුදුරුවන්ගේ විස්තරයක් මේ තරුණයා මුලින්ම කරනවා. ජායින් විරද මාසීනං කතකිච්චං අනාසවං පාරගූ සබ්බ ධම්මානං අත්ති පඤ්ඤේන ආගම අඤ්ඤං විමුක්ඛං ප්‍රබූහි අවිද්‍යාය ප්‍රබේදනං කියලා මේ මුලින් ඒ කාරණා ටික එක්කාසු කරපු ගාථාවයි ඔය මං කිව්වේ. එතකොට දැන් අපි ඒ ගාථාවේ තියෙන කරුණු ටික අදිනකොට පෙනෙයි මේ ජීවිතයක අප විසින් දත යුතු වැදගත් කොටස් අතරින් නොදන්නා දේ වැඩි බව. දැන් මෙතන මුලින්ම මෙයා අර බුදුහාමුදුරුව ගැන සමග සාකච්ඡාවට ඉදිරිපත් වෙලා ජායින් කියලා හිටන් ජායින් විරජ මාසීනං ජායින් විරජ මාසීනං කියන පදයෙන් තමයි මේක ඒ පදයේ තමයි මූලික ආරම්භය තිබෙන්නේ. එතකොට දැන් මේ ජායින් විරජ මාසීනං කියන්නේ ආසින් කියන්නේ මේ ප්‍රාර්ථනේ. මේ ජායි කියලා කිව්වේ තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවයේ ලකුණ. දැන් මෙයා කියනවා බුදුපියාණන් වහන්සේට ඔබ වහන්සේගෙන් මම මේ ප්‍රශ්නය අහන්න මෙන්න මේ යුක්ති ධර්ම උඩ මෙන්න මේ හේතු උඩයි මම ප්‍රශ්නය අහන්නේ. මොකද්ද මගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට තරම් තමුන්නාන්සේ ගාව සුදුසුකම් තියෙන බව කිව්වොත් මේ ගැන යම් කිසි පිළිතුරක් දුන්නොත් ඒක නැවත නැවත අවසන්නේ තවත් තවත් ඒ ගැන හාරලා ඉන්න තේරුම් ගැනීමේ උත්සාහය උදන් කිසිම කාරණයක් නැති බව මට මෙන්න මේ කරුණ වලින් පේනවා. මොකද්ද තමුන්නාන්සේ විරජභාවය කියන්නේ අත්හැරපු ගති ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙන යම් යම් දේ සම්බන්ධ වෙන ගතිය සම්පූර්ණයෙන්ම වහන්සේ කරපු ප්‍රාර්ථනාවට අනුව කරමු ප්‍රාර්ථනාවට අනුව කිව්වේ තමන්ගේ සිත මේ තැනට ගත යුතුයි කියලා වහන්සේ සිතලා ඒ විරජභාව කියන්නේ ඇලීමක් නැතිකම ධ්‍යානයට හරවලා තියෙනවා. ධ්‍යානයට හරවෙයි කිව්වේ මොකද්ද මොනම ලෙසකින්වත් ඒ තත්ත්වය ඒ ඇලෙන ගතිය
තමුන්නාසික ජීවිතයට නොයන තැනට දැන් සම්පූර්ණ කළ යුතු එසේ නැත්නම් මේක මේ පිළියෙල කළ යුතු ආකාරයේ සම්පූර්ණ මිස්තිර බවට පත් වෙනවා. එතකොට දැන් මෙතන පෙන්වන්නේ බුදුහාමුදුරන් ඒ තත්ත්වයට පත් වෙච්ච බව මේ තැනැත්තා දන්න බවයි. කොහොමද දැනගත්තේ? බුදුහාමුදුරන්ගේ කටින් කියවෙන්නේ නෑ මෙහෙමයි මෙහෙමයි මම මෙන්න මෙච්චර ධ්‍යාන වලට සම්බන්ධලා තියෙනවා අරම මේවා කියලා. එතකොට මේ ධ්‍යානය ගැන පොඩ්ඩක් කතා කරනවා නම් ඒකත් බෞද්ධ වශයෙන් අපි දැනගන්න ඕන. ධ්‍යාන කීපයක් තියෙනවා. ඒ ධ්‍යාන කීපෙම එයින් කොටසක් ලෞකිකයි. ලෞකිකයි කියන්නේ මේකයි. ඒවා වෙනස් වෙන. කොටසක් තියෙනවා. දැන් ඔය බුදුහාමුදුරුව රහතන් වහන්සේලා ඒ වාගේම පසේබුදු රජාණන් වහන්සේලා පත් වෙනා වූ චිත්ත tattvaya කවදාකම් වෙනස් නොවන ධ්‍යාන ස්වરૂපයකයි පවතින්නේ. එතකොට දැන් ඔය රූප ධ්‍යාන අරූප ධ්‍යාන කියලා වර්ග දෙකක් තියෙනවා. මම ඒවා ප්‍රභේද කියන්න යන්නේ නැහැ. ඒ මොකද ඒවා ඒ තරම් මේ අවදී හැටියට අපිට දැන් මේවා වුණා කරන්නේ නැහැ. නන් ටික දැනගෙන හිටියාම ඇති. මොකද ධම්ම ධ්‍යානයට සමවදින්න නිෂ්කලංකයක් නැහැ මේ අද සමාජ තත්ත්වයේ හැටියට. ඉතින් තියෙන වැඩවල හැටියට ඔය කියන ධ්‍යානවල ධම්මපත් වෙන්න බැරි කියලා කියනවා නෙවෙයි. ඒකට කාලය සූසු මත් තත්ත්වයන් දැන් අපි උහුලන්නේ. කොහොම වුණත් රූප ධ්‍යානය කියලා එකක් තියෙනවා, අරූප ධ්‍යානය කියලා එකක් තියෙනවා. රූප ධ්‍යාන අරූප ධ්‍යාන කියලා කිව්වේ මොකද්ද? එක්තරා තත්ත්වයකට සිත සමඵල සාන්ත වුණාට පස්සේ සිතේ ඇතිවෙන විවිධ ආකාරවල සැප මට්ටම් පෙනිපෙනී තිබෙනවා නම් හඳුනනවා නම් ඒ හඳුනන අවස්ථා හතරක් තියෙනවා චතුර්ථ ධ්‍යානය කියලා. ඒ තැන දක්වා මේක දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙනවා දැන් මෙච්චර සැපයි මෙච්චර සැපයි මෙච්චර සැපයි. එතකොට ඒකට කියන්නේ රූප ධ්‍යානයයි. ඒකට රූප ධ්‍යානය කිව්වේ රූපණේ වැටහෙන වැටෙමින් ඒකාග්‍රතාවය පවතිනවා. රූපණේ වැටෙමින් රූපණේ කියන්නේ වෙනස් වීම. මොකේ වෙනස් වීමද? මේ සැපතත්. ඊළඟට අරූප ධ්‍යානය කියලා කිව්වේ අරූප ධ්‍යානය කියලා කිව්වේ මේ රූපණේ වැටෙන්නේ නැහැ. මගේ සිතේ මොකද්ද තියෙන්නේ කියලා තේරෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, වැටෙන්නෙත් නැහැ. අන්නේ ඒ தත්ත්වයට සිතපත් වෙච්ච අවස්ථාවේ කිසිම වෙනසක් එයාට පේන්නේ නැති නිසා ඒ කියනවා අරූප ධානිය. රූපණය වැටෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. එතකොට ඒකට කියන්නේ අරූප ධානිය. ලෞකික ධාන ලෝකෝත්තර ධාන කියලා තව එකක් පෙන්නනවා කියනවා. ලෞකික ධානිය කියන්නේ සාමාන්‍යයෙන් සිත ඒකාග්‍රතාවයට පත් වෙලා ওই කියන චතුත්ථ ධානයට සමවැදුණත් රාගය සිත ඇතුලේ රාග ගතිය කාම ශක්තිය තීනවා නම් කාන්දම යට තීනවා නම් ඒ යට කාම ශක්තිය තීද්දි ඒවා යටපත් කරලා ධ්‍යානයට සමවැදුණා නම් ඒ කාම ගතිය අවශ්‍යන යමක් වැටිච්ච හැටි යොමු වෙච්ච හැටි අර ධ්‍යානෙ කැඩෙනවා. ඒකට ඒ මට්ටමේ ධ්‍යාන නම් කරන්නේ ලෞකික ධ්‍යාන කියලා. මොකද පෙරලෙනවා කියන්නේ ලෞකිකයි කිව්වේ ඕක පෙරලන්න පුළුවන් පෙරලෙනවා. ඒක නිසා ඔක දැන් යන්තම් ඔය අටවගෙන හිටියට මොකකින් හරි තට්ටු වෙච්ච හැටි ඕක පෙරලෙන නිසා ලෞකිකයි. එතකොට ලෝකෝත්තරයි කිව්වේ ඒ පෙරලෙන தත්ත්වයේ ඉක්මෝලයි දැන් ඕක තියෙන්නේ. දැන් පෙරලන්න බෑ. ඒ මොකද අර කාම ශක්තිය සිතේ තිබිච්ච කාම ශක්තිය සියල්ලම සම්පූර්ණයෙන්ම අභාවයට ගිහිල්ලා. ඒවා නැති කළා. ඒවා හේදුව වගේ සම්පූර්ණයෙන්ම නැති කළා. අන්න ඒකට කිව්වා ලෝකෝත්තර කියලා. අන්න ওই දෙක තමයි සාමාන්‍ය ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතකොට තවත් ඉතින් ධ්‍යාන තියෙනවා. ඒවා ලෝකෝත්තර අවස්ථා. ලෝකෝත්තර අවස්ථාන අනිමිත්ත ධ්‍යානය කියලා තියෙනවා. අප්පනිහිත ධ්‍යානය කියලා තියෙනවා. ඒ අර කිව්වේ ලෝකෝත්තර තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ සිතෙන් තවත් එක එක මට්ටම් වලට චිත්ත ශක්තිය නැග්ගවනකොට ඒ ඇතිවෙනා වූ ස්වરૂපය තමයි ඒ නම් වලින් දන්වන්නේ. හොඳයි, ඒක එහෙම දෙවිච්ච ආවේ. එතකොට දැන් මේ බුදු පියාණන් වහන්සේ මේ විරජ භාවය. එතකොට දැන් කියන්නේ ලෝකෝත්තර ධ්‍යානය. විරජ භාවයේ තියෙන ලෝකෝත්තර ධ්‍යානය. ඒ ලෝකෝත්තර ධ්‍යානයේ පත්තුනා වූ මේ උත්තමයාගේ සිතේ ලක්ෂණය මොකක්ද? සිතේ ලක්ෂණය විරජ ස්වરૂපය. විරජයි. විරජයි කියන්නේ ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. එතකොට මේ තැනත්තා දන්නේ කොහොමද මේ විරජයි බුදුහාමුදුරුවෝ? කිසි දෙයකට ඇලෙන්නේ නැහැ කියන්නේ.
ඒක ලෝකේ රහසක් නෙමෙයි ඕනෑම කෙනෙකුට චිත්ත tattaye පිළිබඳව වැටේද ඒ මොකද්ද ඒ පුද්ගලයාගේ සංසාර ගති සියල්ලම ශබ්දේ හැසිරීමෙත් බැලිල්ලෙත් යම් යම් ඉරියව් පැවතිල්ලෙත් මේ හැම තැනම මානසික මට්ටම පෙන්නනවා ඒක අහංගන්න බෑ නමුත් ඒ ශාස්ත්‍රයේ දන්න අයටයි ඔය පුළුවන් කාර්කම තියෙන්නේ ඒක ඔය කලා 64ක් ශිල්ප 16ක්ද 18ක්ද ඔය ඉන්දියාවේ මහා භාරතයේ විතරයි ඔය පුළුවන් කාර්කම ඇති කරගත්තේ ඒ මහා භාරතයේ උගන්න ඉගෙන ගත්තේ යම්බුද්දීපේ සේනත් ඉන්දියාවේ කිටින් කියනවනම් උතුරු ඉන්දියාවේ ත්‍රිවිච්ඡ ශාස්ත්‍ර අතරින් ඔක උසස් තැනක් ගත්තා ඔය සාමාන්‍ය රජවරු බ්‍රාහ්මණවරු හිටවරු ඔය බොහොසත් අය කවුරුත් ඔය ශාස්ත්‍රය ඉගෙනගෙන ඒ ශාස්ත්‍රයට අනුව මේ පුජ්‍යලයාගේ මේ හඬ එන්නේ අහවල් ඇලිල්ල තියනවා කියලා හඬින් කියනවා ඒ වගේම ඒ තොල් ක්‍රියාත්මක වෙන ආකාරය මේ ඇහැ ක්‍රියා ඔන්නෝවෙන් කියනවා මේ ඇලිල්ල තියනවා එතකොට බුදුහාමුදුරුගේ කතා විලාසයේ මෙතෙක් දියා වෙන කෙනෙක් එක්ක කතා කරනවා බලා හිටු මේ තරුණයාට පෙවුණා මේ ජීවිතය ඇතුලේ මේ ජීවිතය ඇතුලේ මොනම ඇලිල්ලක්වත් නැහැ. ඒකට දැන් ඔතන විතරක්ද ඔක කෙරෙලා තියෙන්නේ නැහැ. ඔයිට කල්මුත්තෝ කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ලෝ පහළ වෙච්ච සමයේම ඔය විදිය කාර්යය සිද්ධ වෙලා තියෙනවා. මොකක්ද ඒ සිද්ධ වෙලා තියෙන්නේ? ඔය හේමවත සාතාගිරි කියන යක්ෂ ගෝත්‍රික දෙන්නේ. ඔය හේමවත කියන පුජ්‍යලයා සාතාගිරි කියන එක්කෙනක් මේ අපි කියන යක්කුයි කියලා. උන්ට දල ඇඳලා කෙස් බොකුටුවට ඇඳලා විනාශ කළා දාල නැහැ බොහෝම හොඳ වැඩගත් පිළේ උගත් ඥනවත් මහා උසස් පඬිවරු. ඒ ඇත්තෝ රැකියාව වශයෙන් කළා තියෙන්නේ සේනාංකවල අනදෙන නිලධාරි වශයෙන් ඉඳලා තියෙනවා. එයාට අයිති සේනාංකයක් තිබුණා ඒ කාලේ. ඉතින් යක්ෂ සේනාව, කුම්භාණ්ඩ සේනාව, වඳුරු සේනාව ඔය වගේ එදත් හිටියා මේ සේනාවල්. එයින් එක්කෙනෙක්. නමුත් මේලා අන්න ඒක බලන්න ඒකෙත් පේනවා. ඒ අය සේනාංක යුද සේනාංකවල අනදෙන නිලධාරි වුණාට මේ ඇත්ත හැම වෙලෙම ජීවිතේ පිළිබඳව හොඳ පැත්ත හොයනවා. ඒකට අපි සමහරු හිතනවා ඔය අපි කරන රස්සාවේ හැටියට කොහෙද ඌව කරන්නේ. නෑ නෑ රස්සාව ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ රැකියාව යම් කිසි නීතියක් ඇතුළත කරන වැඩක්. ඒකටම සම්පූර්ණයෙන්ම ජීවිතේ බාර දුන්නොත් ඒකෙන් ගන්න ජාතියක් නෑ. අර ඇත්ත රක්ෂාව කරමි. මේ ලෝකයේ ජීවිත සැනසෙල්ල ලබා ගැනීමට මඟ පාදා දෙන කවුරු හරි ලෝකේ උපදිලා ඉන්නවනම් අන්න එයාගේ ඒ කියමන් අපි පිළිගන්න ඕනේ ඒවට අනුකූල වෙන්න ඕනේ කියලා නිතර මේ යාළුවෝ දෙන්න කතා වෙනවා. එතකොට ඕකෙන් පේනවා එදා ඉන්දියාවේ යන්තරමක් ආගම් තිබුණා නම් ඔය ඥානවන්ත පුජ්‍යලෝ ආලවක බොහෝම හොඳ පණිවරේ සාතාගිරි හේමවත ඔය කියන ඇත්ත කවුරුත් හොඳ පණිවරේ. එතකොට ඔය ඇත්තෝ කහ පාට රිදි කැලලක් දැක්කොත් බයිනෝ. දොස් කියනවා. පිළිගන්නේ නැහැ. ඒ විදිහේ තත්ත්වයක් තිබුණේ මොකද ඒ ඇත්ත ඥානවන්තයි. මේ මොඩෙන් ඕන හැටි ඕන එකක් කරලා හිටන් යන්තම් බීම බලාගෙන අවු වේලි වේලි හිටියොත් අන්න රහතන් වහන්සේ කියලා එදා පිළිගත්තා. අද අපිත් මෙහි ඉන්නවා. මෙහෙත් ඉන්න අයියෙක් කෙනෙක් ඇවිල්ලා හැවුවා මේ අන්නහවල් තියෙන රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ කියලා කොහොමද මේ පුළුවන් දෙයක පිළිගන්නේ කියලා. මම කිව්වා මම නම් දන්නේ නැහැ කියලා. ඉතින් ඔහම ඉවල්ලාල් හොයනවා රහතන් වහන්සේලා කොහෙද ඉන්නේ කියලා. ඉතින් එදා ඥානවන්තයෝ තේරුම් ගත්ත මේ එකම පැවැත්මක්වත් ඔය රහත් ගතියට ඇති නෑ. ඔය අනුන්ගෙන් යමක් හොරා ගන්න තමන්ගේ තත්ත්වෙ පෙන්නමින් බොරු පෙන්නමින් මිස් රවටමින් මම අහවල් තත්ත්වෙටපත් වෙලා දැන් ඉතින් තමසලා කොන් එකක් කොන්නවා කියන එක නේ කියන්නේ. ඔය රහත්කම ගැන කතා කරන පුජ්‍යලියෝ කියන්නේ ඔන්න දැන් මම වැඩේ කරගත්තා. ඒක නිසා දැන් ඉතින් තමසලා මට කොන්නේව කරන්න ඕන කියන එකයි ඔය කියන්නේ. ඉතින් ඒ ඇත්ත දන්නවා මේවා මේ බොරු මෝඩ වැඩ. කියලා ඒ පිළි අරගෙන නැතු ඉන්න අවස්ථාවේදී ඔය සාතාගිරි කියන ඔය තනත්තා ධම්මචක්ක දේශනාව දේශනා කරන වෙලාවේදී බුදුහාමුදුරුවෝ මෙයත් ඇත්ත ගහගෙන හිටියා පස්වග මහණුන් විතරක් නෙවෙයි. එදා හුඟක් දෙනෙක් හිටියා. නම් වැටිලි පස්වග මහණුන්ගේ විතරයි. මේ යක්ෂ ගෝත්‍රිකයෝ හිටියා, නාග ගෝත්‍රිකයෝ හිටියා. ඉතින් අපි කියන්නේ නාග ලෝකයෙන් නයි පෙනපුප්පගෙන ආවා යක්කු දල මේ වික්‍රගෙන ආවා මේ ආදි වශයෙන් නැහැ. ඒ කියන්නේ ගෝත්‍රිකයෝ ඇවිල්ලා හිටියා උන්වහන්සේගේ දේශනාවට කන් දෙන්න. ඉතින් එයින් එක්කෙනෙක් මෙයා. මෙයා මේ බණ අහගෙන ඉඳලා මෙයා දුවගෙන එනවා යාළුවා හැයන්. මම මේ කියන්නේ මේකට සාක්කියක්. දුවගෙන එනකොට අර යාළුවටත් ආරංචි වෙලාගේ කොහෙද? ඒ මිනිහත් එනවා මේ පාරේ. දෙන්නම මගදී හම්බ වුණා.
හම් වෙලා හේමවතට කියනවා සාතාගිරි උන්නහේ වැඩි අද හරි ගියා. හරි ගියා කියන්නේ අපට යම කම් දෙන්න පුළුවන් කෙනෙක් ලෝකෙ පහළ වෙලා ඉන්නවා. ඒ කාරණේ ඒ කියේ උන්නහසකින් ප්‍රකාශ වෙන දේ පාවිච්චි කළොත් ඒ කාන්තෙන්ම යහපතක් වැඩක් වෙන දෙයක් උන්නහස කතා කරන කෙනෙක්ද හම්බිලා තියෙනවා. ඒක නිසා අපි දෙන්නා මේ මං ආවි බෝ හොයන්නයි යමු දෙන්නේ උන්නහසගේ බණ. බොයි කිව්වට මේ මට එන්න බෑ. ඔහොමයි දන්නේ නැද්ද ඉතින් ඉන්දියාවේ කොච්චර ඉන්නවද? ඒක නිසා කියමු බලන්න මොකද තමයි ඔය තරම් පිළිගන්නේ හේතු? එයා සාතාගිරි කියනවා ඒ උත්තමයා ගේ කතාවල හැසිරීමවල ඒ උන්නහන්සේගේ ප්‍රකාශවල අදහස්වල කෝකවත් නැහැ. උන්නහන්සේ යමක් එක්ක උන්නහන්සේ බලාපොරොත්තුක් එක්ක කෙනෙක් කියලා. උන්නහන්සේ සියල්ලක් කරු කෙනෙක්. ඒක නිසා උන්නහන්සේට ඔන්න නමක් කියනවනම් කියන්නේ අරහත් කියලයි. උන්නහන්සේ සියල්ල අත්හැරපු කෙනෙක්. එක්ක පිළියමේ මෙවහෙකවත් නැහැ. යම පොඩ්ඩක් හරි බැඳිලා තියෙනවා කියලා. කවුද අරහතෝ කියලා පළවෙනිම කිව්වේ සාතාගිරි. අතෝ බුදුහාමුදුරුව නෙමෙයි මම තම අරහත් දැක්ක බලා ගියව් කියලා හිතන් සිවුර කැහැපට ගන්නගෙන ආවේ නැහැ. මේ මේ අනිත් නැනවන්තයෝ නැනවතු ප්‍රකාශ කළා. මේව මෙහෙමයි උන්නහන්සේ අරහත් කිව්වේ කිසිම මෙව එකක් නැහැ බැඳීම් කිසිම. ඒ බැඳීම් නැති නිසා උන්නහන්සේ නිෂ්කලංකව එක 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 ශාරීරික චලනයක් නැහැ උන්නහන්සේ කියලා කිව්වා. ඔන්න දැන් අරකට සාක්ෂියක් ඉතින් සම්මා සම්බුද්ධ විද්‍යාචර්ණ පස්සේ අපි එක ගැන කතා කරන වෙන දවසක. මේ අරකට සාක්ෂියක් කිව්වේ. එතකොට දැන් මෙතන පෙන්නනවා මේ කියන උත්තමයා ඒ බැඳීම් සැලතරියයි කියලා. ඒ අත්තරීව උන්නහසේ ප්‍රාර්ථනයක් කියලා කතා කරනවා. ප්‍රාර්ථනයක් කියලා කිව්වේ මොකද? මෙහෙම අදහසක් නැතුව ඒ ගැන සිත යොමු නොකර කවදාකවත් මේ කරන්න කෙනෙකුට හිත දෙන්නේ නැහැ. ඒ පිළිබඳව සීන වැදගත්කම හිතලයි මේක කළේ. අන්න ඒකයි මේකේ උන්නහසේගේ ප්‍රාර්ථනාව කියන්නේ. ඊළඟට ඒ එක ගුණයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔබ හංසයට මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මෙන්න මේ සූසුකම් තියෙනවා. ඊළඟට කියනවා කත කිච්චං අනාස. මෙන්න කත කිච්ච කියන මේ පදයෙන් පෙන්වන්නේ සියලු වැඩ අවසන් කළේ කියලා. ඔන්න දැන් අපිට තාම හොඳ වැඩගත්. තම ප්‍රයෝජනීයට නිරන්තරයෙන් සිහියේ තියාගෙන ක්‍රියාත්මකතාවට නගන්න පුළුවන් කොටසකුයි මේ කත කිච්චේ පදයෙන් පෙන්වන්නේ. කත කිච්ච කියන්නේ සියලු වැඩ අවසන් කියලා. එතකොට සියලු වැඩ අවසන් කිව්වහම අපේ පොතපතේ සඳහන් වෙන්නේ යම් කිසි මේ නිවන් දැකීම සඳහා යම් කිසි කෘත්‍යයක් අවශ්‍යද? ඒ සියලු කෘත්‍යයන් අවසන් කරපු නිසා වැඩ අවසන් කරපු නිසා ඒ කතකිච්ච නාමය වැටුණා කියලා. හරි, ඒක දල වශයෙන් දීපු පිළිතුර. නමුත් මේ කතකිච්ච කියන එකේ තියෙනවා අපි දැන් අපේ ජීවිතේ තව නැහැ, අපේ ක්‍රියා ඉවර වෙලා. ඉවර කරන්න හිතලත් නැහැ. මොනවද මේ ක්‍රියා? ක්‍රියා කියන්නේ අපේ ජීවිතයට හුරු වෙච්ච ක්‍රියා. මොනවද? සංසාරයට වැටිච්ච දවසේ ඉඳලා තණ්හාදිත්‍ය මාන කියලා ක්ලේශ තුනක් එක්කාසු වෙලා මේ කාම පහ එක්කාසු වෙච්ච වෙලාවේ ඉඳලා අපි අපේ සිතේ යම් ක්‍රියාවක් අපේ සිත්වලින් කෙරිලා තියෙනවා. ඒ සිත්වලින් කෙරිච්ච ක්‍රියාවල ප්‍රතිඵලය තමයි සංසාරයේ එන සත්ත්ව පරිණාමයේ දෙස බලනකොට චිත්ත පරිණාමයේ මූලික වෙලා බලනකොට ඉතාම පුංචි සතා ඉඳලා මහ විශාල සතා දක්වා මේ සත්ත්ව පරම්පරාව පළල් වෙලා තියෙනවා. එතකොට තාම ඒ පුංචි සතත් ඒ පරම්පරාව තාම තියෙනවා. ඊළඟ ලොකු ඉච්ච දැන් බලමු. සාමාන්‍ය ලේබන ඇඳවලින් මකුල වගේ නෙවෙයි, සාමාන්‍ය මකුලෝ කියන જાති. ඒ දැන් මකුණාගේ වඩා දියුණුවට පත් වෙලා මකුලියෙක් ලෝකයක්. ඒ කියන්නේ මකුණා පෙරලිලා ඇවිල්ලා මකුලෝ හැදුණා නෙවෙයි. ඒ මකුළු ජීවිතයට අයිති වැඩ ඉන් එහා ගිය චිත්ත tattයක් මකුළුවෙක් කියන එකත් හැදුණා. එතකොට අර මකුළුවා ගාව අර මකුණා කියන සතාගේ තිබිච්ච කෘත්‍ය ශක්තියත් එයා ගාව තියෙනවා. එතකොට මකුළුවාගේ තත්ත්වයත් එයා ගාව තියෙනවා. එතකොට ඒ මකුළුවා කියන තත්ත්වය හදන්න අර මකුණා කියන තත්ත්වය හැදීමට වඩා වැඩි විශේෂ ශක්තියකින් රසායන ඊට අවශ්‍ය දේවල් ඇදරයි අර අනුබඳු දික්විච්ච සතෙක් හැදෙන්නේ. ඊට පස්සේ බලමු මුවෙක් හදන්න අර තිත් ඇටෙන් අං හැදෙන් කුර පෑදෙන් මේ ඔක්කොන්න මොනවද?
මේ ඔක්කොම කවුද හැදි සාමාන්‍ය ආගම්වල උගන්නන හැටියෙන් නම් හැම ආගමකම මෙවුකාරයක් ඉන්නයි මිනිස්සුන්ට කිසිම කරදරයක් නැහැ කවුද ඔකලේ දන්නේ නැද්ද ඉතින් අහවලා තමයි ආගේ වැඩේ ආ ඉංග්‍රීසිෙන් අහ ගන්නවා කිව්වම හරි මොකටද ඔකලේ කිව්වා නේ මන් දන්නේ ඒකත් එහින් අහ ගන්න මේ අපිවත් මවල තියෙන බුද්ධ ආගමේ ඔච්චර ලේසි නෑ ඔක කතා කරන ඇයි බුදුහාමුදුරුවෝ කියනවා කවුත් නැවිද කවුද හේතු වට අනුව ඵලය මත වෙලා මේ වස්තුව මේ අනාත්මී වස්තුව හැදිලා තියෙන්නේ ඒක නොනවති අර හැදිච්ච වේගය නවත්ත ගන්න බැරුව හැදිච්ච වේගය නවතා ගන්න බැරුව ඒ උඩම තව පළල්ලෙවි යනවා මිසක මේ ඇලීම් තත් මේ ඇලීම්ම මූලික වෙලා හැදිච්ච මේ தත්ත්වය නවත්ත ගන්න බැරුව මේ සත්‍ය තවත් තවත් දික් වෙවි යනවා ඒක නවත්ත ගන්න බැරුවයි මේ යන්නේ එතකොට ඒ මුවාගේ ඒ தත්ත්වය හැදෙන්න අලියා හැදෙන්න කොච්චර ඒ අලි හිත කොයි තරම් අලිය කදාපු හිත කොයි තරම් වේගකින් අර එයාගේ ජීවන රටාව ගෙනියන්න කොයි තරම් වැඩ කරන් තියෙනවද එතකොට මේ ඔක්කොම ඒ හැම සතාටම අයිති ඒ ඒ කෘත්‍ය ලක්ෂණ කෘත්‍ය ස්වરૂප ඔක්කොම එකහසෙලයි තමයි මිනිහා කියන මේ සතා හැදලා තියෙන්නේ එතකොට මිනිස් ආත්මය ගැන මිනිස් ආත්මය ගැන හැම පොතකම ඉතින් කවුරුත් වර්ණනා කරනවා ඒ අය වර්ණනා කරන්නේ ඒ අය වර්ණනා කරන්නේ උසස් ආත්මයක් මිනිස් ආත්මය උසස්ය කියලා කියන්නේ කිසිම විදිහකින් බෑ කිසිම විදිහකින් බැරි කියන්නේ හැම සතෙක්ම විඳිනවට වඩා දුක් විඳිනවා නමුත් මේ උසස්ය කියන්නේ මොන නීතියක් යටද ඊටාම වැදගත් උසස්කමක් මිනිසාට හම්බෙලා තියෙන්නේ ඒ අයිතිවාසිකම උඩයි අපෝ යාන්තම් ඇති මිනිසා උනෑන්නම් යන්තම් බේරෙන්න පුළුවන් මොකද හැම සත්‍යයකගේම ක්‍රියාමාර්ගයේ අතරේ තියෙන්නේ සසරේ ගමන් කරන්න උවමනා කරන අයිතිවාසිකම් ටික විතරයි. මිනිසාට විතරයි මිනිසාත්වයට ලැබුවම පමණයි ඒ හා දිගින් දිගට යාමට හෝ ආපහු යන්න හෝ කියන දෙපැත්තටම වැඩ කරන්න පුළුවන් ශක්තිය හැදෙන්නේ මිනිසාත්වයට එන්නවා. එතකොට මිනිසාත්වයට ආවට පස්සේ තමයි සසර දුකින් නිදහස් වීමට උවමනා කරන අංගෝපාංග සියල්ල සම්පූර්ණ වෙනවා තියෙන ධර්ම ශක්තිය. ඔය ලාභයයි මේ හොඳයි කියලා කතා කරනවා. නැතු මිනිසෙක් කියලා උපන්නාම සැපේ කියලා කිව්වොත් එහෙනම් අපි මිනිස්සු නෙමෙයිද? අපිට කොච්චර දුක් තියෙනවද? අපි වඳුරද? නෑ. අපිට දුක් තියෙනවා. ඒකට අපි තියෙන හොඳකම මොකද්ද? අපි තියෙන වටිනාකම මොකද්ද? අපිට පුළුවන් ඕන නම් මේ දුක් වලින් මිදෙන වැඩ කිරීමේ පුළුවන්කාරකම අපි ළඟ තියෙනවා. ඒකට කියන්නේ ප්‍රඥාව. ඥාන පඤ්ඤා විද්‍යා කියන කතාවල් වලින් කියන්නේ ඕක. මිනිහාට මිනිහා ගාවට එනකම් ගෝරිල්ලා ගාවවත් ඕක නෑ. රිලව චිම්පන්සියා හොරන් වටන්ලා කා ගාවත් අපේ හැඩේ තමයි. දැන් කෝට් එකක් ඇඳු චිම්පන්සියෙකුට රැවුලක් දැාලා මූණක් මෙවන් කරලා පොඩ්ඩක් ඉතින් අර විරූපී මූණක් තියෙනවා නැත්තම් මහත් එක් වාද. ඉතින් ඒ මොනට නෑ ගෝරිල්ලාට. මිනිස්සෙක් එන්න ඕනේ ඒ අයිතිවාසිකම. එතකොට දැන් බලමු මිනිහා වෙනකම් ඒ මිනිස් ආත්මයට එනකම් මේ සතා අන්තිම ඇමීග බගේ தත්ත්වේ ගත්තොත් අපි ඒ தත්ත්වේ ඉඳලා කොයිතරම් ක්‍රියා විකාශනයක් ඇවිල්ලා තියෙනවා කෝටි ප්‍රකෝටි අනන්ත අප්‍රමාණ ක්‍රියා ශක්තිය මේ සතා තුළ තියෙනවා එතකොට අපි කවදා හරි මීට අතීතේ ඇමීවෙක් වෙලා ඉඳලා තියෙනවා එතකොට අපි ගෝරිල්ලෙක් වෙලා ඉඳලා තියෙනවා ඉතින් අපි කොහොමද දන්නේ කොහොමද ඒක ඔප්පු කරන්නේ ඕනම කර ඕයි අපි පහ කරපු ඒ ආත්ම හැම එකම වැඩ දැන් ඕනනම් කරන්න පුළුවන්. මකුණගේ වැඩේ මොකද ලේබොඩ් එකයි. බොණ්ඩේකවත් අවශ්‍ය වෙලාවට බොනවා. ඔය ඕන ඇති ලේබොඩ් එක ඔය ඔක්සෝ බෞරුවි කියලා බොන්න මොනවද හරක් ලේන්නේ නේද? ඈ ඉතින් ඔය අපි ඉතින් අර හොට ඇනලා ගන්නෙ නෑ වෙන උපක්‍රම සත්වේ. ඇටමැස්ස ඌගේ හොට ඇනලා ගන්නවා. අපි ඔක්සෝ හදාගෙන ඔක්සෝ වතින් බොනවා නේද හරක්. නේද? හරි මොනවා හරි ඒකේ කුණු ගොඩක් අනේ එතකොට බලනකොට අපි මේ කොටි වගේ මස් කන්නේ නැද්ද? ඔය තියෙන ඕන හැටි පෙරාගෙන කන්නේ. ඒ වගේ උන් උයන්න දන්නේ අපි වගේ නකන. ඉතින් මේ හැම සතෙකුගේම වැඩ අපේ ළඟ තියෙනවා. ඉතින් හැම සතෙකුගේම වැඩ අපේ ළඟ තියෙන එක කියන්නේ දැන් නරියා ගැන කියනකොට ඉතින් අනුන්ගේ කුණු කන සතෙක් නරියා. අපි කොච්චර ගණනද අනුන්ගේ කුණු? අනුන්ගේ කුණු ගණනයි කියන්නේ අනුන්ට කේලම් කියලා ඔන්න බැනුම් අහනවා. ඒ අනුන්ගේ කුණු කෑවා. නැද්ද? ඈ අනුන්ගේ කුණු කෑම. ඉතින් ඕක නරියෙක්ම වෙන්න ඕන නෑ හොම්බදිත්තු නූනට. වල්ගෙන හිටි උනාට නරිකන් අපේ ළඟ කොච්චර තියෙනවා. එතකොට මේ මොනවද? අපි ළඟ තියෙන කෘත්‍ය ශක්තිය. කෘත්‍ය ශක්තිය.
එතකොට දැන් මේවා ඔක්කොම පාවිච්චි කරලා පාවිච්චි කරලා පාවිච්චි කරලා අපි දැන් දැන් මේ කාටත් ඒ ක්‍රියාවල වර්ධයි මේ දැකලා තියෙන්නේ මේ කවුරුත් දැකලා තියෙන්නේ ඒ ක්‍රියාවල වර්ධ දැක්ක හැටි ඊළඟට අර අලුතෙන් තම මනුෂ්‍යාත්මයේදී ලැබෙන ප්‍රඥා ශක්තිය ඥාන ශක්තිය විද්‍යා ශක්තිය එයා යොදවනවා දැන් ඉතින් මොකක්ද යා කරන්නේ ඊළඟට කැඩෙන පැත්තට වැඩ කර ඉස්සෙල්ලා හැදෙන පැත්තට වැඩ කරගෙන කරගෙන ඇවිල්ලා දැන් කැඩෙන පැත්තට වැඩ කරගෙන දැන් මේ කවුරුත් ඒ කැඩෙන පැත්තට වැඩ කරන පුජ්‍යලයන් බවටයි පත් වෙලා තියෙන්නේ. ඒකට කැඩෙන පැත්තට වැඩ කිරීමත් අර වගේම ක්‍රියාමාර්ගයක්. අරක හදන වැඩේ මේක කඩන වැඩේ. මේ කඩන වැඩේ අට බස්සුනාම ඒ කඩන වැඩේ ඇසි තියෙන්නේ මොකද්ද? ඇලීම නිසා හැදීගෙන 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 ආවා. ඒ ඇලීම පදනම් කරගෙන අප්‍රමාණ දේ අප්‍රමාණ ස්වરૂපයන් අපි පාවිච්චි කළා ඒ ස්වરૂපයන් අසේ නොයේ දුක් කම්කටොළු පීඩන රිදුම් කැක්කුම් අම මේ ඔක්කොම අපි විඳ. විඳලා ඕවෑ පීඩන වැඩි වෙලා විවසන්න බැරි තනයි අනිත් පැත්තට හැරෙන්නේ. සෑහෙන්න පාරවල් කන්න ඕනේ නැත්තම් හැරෙන්නේ නැහැ. මේ ඕනම සතෙක් මේචල් කරන්න පාරවල් දෙන්න ඕනේ දුක් දෙන්න ඕනේ. ඒකෝ එක එක සතාට එක එක දුක් හරි ගස්සගෙන ඉන්නවා මිනිස්සු. දැන් අකීකෝරුකමින් කීකෝරුකමට හරවන්නේ ඔය කැලේ ඉන්න වල් හරක් අල්ලගත්තාන් සුමානි දෙකේ කන්නේ දීලා කන්නේ දීලා ඔය හේ බාල යනකොට ඉතින් ඒකට දැන් අනිින්ද පනත් නැ දඟලන්න පනත් ඔන්න අර අල්ලගු මියා ගිහිල්ලා ඉතින් යන්තම් වතුර පොඩ්ඩක් කිට්ටු කළොත් අනේ ඒකට යට වෙන යට වෙන කියන්නේ ඉත අවනත වෙනවා අන්න ඒ විදිහේ හැම මිනිහෙක්ම හැම සතෙක්ම ලෝකේ හැදුනේ දුක අවබෝධ වුණාට පස්සේ දුක විඳලා පස්සේ බෝසතාණෝ ඔය තත්ත්වය අනාදිම කාලයක් සංසාරෙදි මේ 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 අය වගේ මේ ගැන තේරිලා වැඩ කරන අතර ඒ උන්වහන්සේ සතර නිමිති දැක්කයි කිය මොකද්ද ඒ සංසාරෙදි තමා ගේ සිතට නොයේ ජීවිතේ පිළිබඳව නියම හැඟීම ලබා දුන්න දර්ශන වලින් කලකිරිච්ච එවුවා අප්‍රමාණ අනන්ත ප්‍රමාණ අවස්ථාව උන්වහන්සේ පව කළා ඒ කලකිරීම වෙච්ච යා ජීවිතේ වයසකත්වයේ වයසට යාම ගැන කලකිරි ඒ නිසා ඒ අවස්ථාවේදී ආ වනගත වෙලා භාවනාවට ගියා. ඊළඟට යා රෝගී තත්ත්වයන් පිළිබඳව හොඳටම කලකිරුණා. ඒවා තත්ත්වේ තේරුම් ගත්තා. උත්පත්ති ජීන භයානිකත්වයේ තේරුම් ගත්තා. ඒ වගේ මේ ආත්මවලදී ආ තේරුම් ගන්න තිබුණා කොහොම හරි ඒවට සම්බන්ධ නොවන ජීවිත රටාවක් හදන්න තවුස් ජීවිතේ ඉතාම වැදගත් කියලා ඒ ආත්මවලදී ඕන හැටිව පාවිච්චි කළා. ඒ පාවිච්චි කරපු පුරුද්දට අනුව ඒ අතීතයේ පාවිච්චි කරපු පුරුද්ද නිසා උන්වහන්සේ මේ බෝධිසත්වාත්මය උපන්නට පස්සේ උන්වහන්සේ දකින දකින අවස්ථාවවලදී නාකි මිනිස්සු පේනවා මේ අපේ මිනිස්සු කියනවා දෙවියන් මැවවලු නාකි මිනිස්සු මේ බෝධිසත්වයන් මේ අමුතුම මේ මං කියන්නේ රෙපයර් කරපු නාකි මිනිහෙක් ඉන්නේ නැති يعني පොලිෂ් කරපු නාකි මිනිහ මොකද වියම් මරම මවන්න ඕනේ නැ ඕන හැටි දේ ඉතින් ඒක ඉතින් කෝකටත් බෝධිසත්වය ගැන විශේෂත්වයක් පෙන්වන්නේ ඉතින් එහෙම නම්බුව වෙන්නේ නැති දාන්නේ නැත්තේ නමුත් මේ පාරේ යනකොට දැක්ක නාකි මිනිස්සු දැක්කාම ඒ උත්තරයට ජීවිතේට නිකන් අනින්නවත් අයියෝ මේකද මටත් ඇයි මේකද මටත් ඇයි ලෙඩු දැක්කාම මලවිනි දැක්කාම ඕකයි ඉතින් බොහෝ අවස්ථාවලදී තාපස ස්වરૂප දකින්නකොට අන්න ඉතින් යන්තම් පිළිමැස්මක් කරගන්න පුළුවන් ජීවිත රටාවක් තමයි ඔය කියලා අර අතීත පුරුද්දට අනුව ඒ උත්තරයට හිතුත් අන්න ඒකෙන් පේනවා අර ජීවිතේ වෙනස්කරනද අර යම් කිසි රිදුමක් ජීවිතයට එන්න ඕන ඒ ජීවිතේ තුලින් එතකොට අර එක කාල සීමාවක් අර නානා ආකාරවල සිතුම් පැතුම් කෙරුම් අන්තිමට ඒ සියලු ක්‍රියා නවතපු කත කිච්ච සියලු කෘත්‍යයන් කරලා අවසාන උත්තමයේ කියලා මේ ලෝතර බුදුහාමුදුරන්ව අර තැනත්තා පිළිගත්තා. ඒ මොකද ඒ කත කිච්ච කියන්නේ හේතුව කිසිම වැඩකට උන්වහන්සේගේ අවධානය යොමු කරන ස්වરૂපයක් ඒ තැනත්තා දැක්කේ. එතකොට අපි දැන් බලමු ඒ අතීත කතාව. දැන් අපිට දැන් අපේ ජීවිතේ මේ 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 අය ගත්තොත් දැන් අවංකව කතා කරනවා මේ ඔක්කොම මේ ඉන්න තරම් මේ දැන් වාඩි වෙලා ඉන්න සෑම දෙනාම අර ආපස්සට හැදිච්ච පුජ්‍යලේ කියේ ආපස්සට දැන් සංසාරේ ඉස්සරහට එන ගමන
එක්තරා ප්‍රමාණයකින් නවත්තලා ආපස්සට හැරෙන කැලලක් දැන් හයි කරගෙන තිනවා. හැබැයි ඒක කොයිතරම් දුරට වැඩ කරනවද? කොයිතරම් වේගෙන් වැඩ කරනවද? අපි දන්නේ. නමුත් මේ අය කාටකෙත් ඊ කැලල දැන් වැඩ කරන්න පටන් ගරේ. ඒක නිසයි අද මේ විජේ දේවල් අගේ කළා. මේවා තේරුම් ගන්න ඕනේ කියලා හිතක් පහළ වුණා. ඒකද ඒ කියන කතකිච්ච ස්වરૂපය අපේ ජීවිතෙන් අවස්ථා හතරකින් අපේ ජීවිතෙන් කියන්නේ නෙවෙයි කාගේ ජීවිතෙනුත් අවස්ථා හතරකින්ුයි අවසන් වෙන්නේ. ඒ කතකිච්ච දැන් අපිට වුණත් දැන් මේ අය කවුරු? සාමාන්‍ය කතා කළොත් සිසරණ සමාදන් වුණ උපාසක මහත්මයා බෞද්ධික වශයෙන් පිළිගන්නවා යාව සෝහාන් මාර්ගයට පිළිපන් පුජ්‍යලයා හැටි. මේ තිසරණගත පුජ්‍යලයා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියුව එකන නෙවෙයි. ඒ පද කිව්වට කමක් නැහැ උදේට හන්දන. නමුත් මම බුද්ධිය දිනු කරනවා මගේ හැම ක්‍රියාවකම මගේ බුද්ධිය දිනු වෙනවා. දිනු කරන්නේ මම මෙහෙමයි බුද්ධිය දිනු කරන ධර්ම මම ආශ්‍රය කරනවා. ඒ බුද්ධිය දිනු කරන ධර්ම ආශ්‍රය කරනවා වගේම ඒවා මම ගොනු කරගන්න ඉගෙන ගන්නවා ගොනු කරනවා ඒ විදිහට. බුද්ධිය සකස් වෙන විදිහට මම ඒවා ගොනු කරනවා. අන්න එතන තියෙනවා බුද්ධ ධම්ම සංඝ කියන. ඒ තුනම තියෙනවා. එතකොට දැන් බලමු මේ අය එක එක තරාතිරන් වලින් එක ක්‍රම වලින් මේ ජීවිතේ දැන් මෙතන දැන් මේ වාඩි වෙලා කරන්නේ මොකද්ද? බුද්ධිය දියුණු කර ගැනීම සඳහා උවමනා කරන ධර්ම ගොනු කරමින් යෙදෙන වාඩි වෙලායි. එතකොට දැන් මේ අයට කියන්න පුළුවන් සිසරණගත උපාසකයෙක් කියලා. ඒ කලි සංඥාදගෙන ඉන්න පුළුවන් යක්කු පිටේ ඇඳලා තියෙන්න පුළුවන් ඒකට මම නෑ මේ කාලේ හැටි. ඒක මොන රටාව තිබුණත් ඇතුලෙන් කරෙන්න අර වැඩි. ඒකට දැන් ඒ විදිහ ජීවිත රටාවක් ගත කරනකොට එයාට ඉස්සෙල්ලාම යා කරන්නේ මොකද? දැන් මේ කවුරුත් මා ඇතුළු කවුරුත් කරන්නේ මොකද? තිරිසන්, പ്രേත, අසුර, නිරිසන් කියන වර්ග හතරක භයානක චිත්ත ශක්තිය අපි ළඟ තියෙනවා. එකක් නම් නැතිකමෙන් පෙළෙන තත්වයක් අපි ළඟ තියෙනවා. නැත්තම් කංකිනි ගාන ඔහුට තමයි නැතිකම පේන්නේ කියන්නේ. ඒකට කියන්නේ පෙරේතයයි කියලා. ඒතර සමහරුන්ට සමහර අවස්ථාවලදී මේ තීනවා පෙරේතකමන පාවිච්චි කරන්නේ. ඒකට කියන්නේ අසුරයයි කියලා. පොඩ්ඩ හැම වෙලාවෙකට හේන්ති යනවා නම් ඒකට කියන්නේ ක්‍රෝධය. නමුත් ඒ සිත තියෙන්නේ තිරසන්නුන්ට. ඒක කියන්නේ තිරසනා ඒ වෙලාවේ. ඊළඟට නීරේක කියන්නේ අවිච්ඡේ උපදීන සතාගේ තමයි නීරේක නීරසතයි කියන්නේ. ඒ මොකද්ද? නිරන්තරයෙන් පැහැවමින් කුපුර හැලි හැලි ගිනි කාරකම හිතේ ඇති කරගෙන ඔවුන්ට ඔම වෙලා මදි කී කී අනුන්ට සාප කරන හිත් තියෙන අවස්ථාව මොකද්ද? ඉතින් නිරේ පිදලා තියෙන. මේ විදිහ හැමදෙම පැහැන්නේ පැහැනවා. හරි අමාරුකින් මේ විදිහ ජීවත් වෙන්නේ. බැරි දෙන පපුවක් අත ගන්නවා. මේ මොකද්ද? අනුන් ගැන හිතලා. මොකද? පපුව පිච්චෙනවා. හිතවිල්ලේ තියෙන භයානකම. අන්න ඒකට කියන්නේ නිරේක කියන්නේ. ඔය හතර අපායෙන් බේරෙන මට්ටම තමයි ඉස්සෙල්ලා අපිට කඩන්න වෙන්නේ කත කිච්චෝ කරන්න වෙන්නේ. ඒක තමයි සෝවාන්ුණයි කියන්නේ. ඒක හත ඒක ඒ කැඩිල්ල මේ ලෝකයේ තියෙන සීළු කැඩිලි වලට වඩා අන්තිම අමාරු කැඩිල්ල හැටියෙන් කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වා යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙන පුජ්‍යලේ. උට යමෙක් කැවිල්ල හිටම් පොරුදු වුණොත් තමුසේගේ වයස අවුරුදු 100යි. ඒ අවුරුදු 100ක් ජීවත් වෙනවා සමගම ඔන්න මම පොරොන්දු ඔප්පුවක් ලියලා තියෙනවා තමුසේව සෝවාන් කරන. හැබැයි ඒ සෝවාන් කරන්නේ දවසකට උදේට උල් පාරවල් තුනක් 100ක් අයින දවල්ට 100යි හැන්දාවට 100යි. ඔහොම දවසකට උල් පාරවල් 100 ගන්න. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහට ඇනලා 100ක් කෙනේ අවුරුද්ද පොරොන්දු වුණොත් යම් කිසි කෙනෙක් සෝහන් කරන්නේ කොහොමයි කියලා ඒත් කැමති වෙන්නේ කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒත් කැමති වුණොත් ලාභයක් කියලා. මොකද ඒ ආත්මෙ විතරයි ඔය උල් පාරවල් කොච්චර හරි දවසට 300 ගන්න කන්නේ. එහෙම නැතුව සසරට වෙදලා ගමන් කරනකොට කොයි තරම් උල්පාරවල් කන්න වෙයිද? ඒ උල්පාරවල් මොන මොන જાති උල් වලින්ද වැටිලා දන්නේ? අරක නිහින් සීමිත උල් ගන්න. මේක සීමාවක්. අන්නේ ඒ විදිය තත්ත්වයක් ඒ ගැන කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ. අන්නේ ඒක නිසා මේ සෝහන් වීම තමයි බුද්ධ ශාසනයේ තාම අගේ කළ යුතු ඵලය. ඒකටපත් වුණාට පස්සේ ආයි කිසි උත්සාහයක් නොගත්තත් යා හත්ත ආත්මත කියන්නේ ඉස්සෙල්ලා එහෙන් පිටින් කෙලස් නැසලා මහරහත් භාවයට පත් වෙනවා. ඒක කිසියම් සෝහන් වීම තමයි අමාරු. යම් කිසි කෙනෙක් කිව්වොත් සෝහන් වුණාට පස්සේ මගේ වැඩ ඉවරයි. ඒ දිහට තියෙන අවසරය කියන්නේ මොකද? තවත් ආත්මහතයි යවපදින්. ඉතින් ජීවර නුවණට
ඉදිරියට ආත්මතයි කියන්නේ. අන්න එහෙම තත්ත්වයක්. ඉතින් අර සෝහන් ආත්මයේදී අර කියන සතරපාය උපදින අයිතිවාසිකම් සියල්ල සිත් පහළවීම සියල්ල නවතනවා. අන්න ඒක එක කොටසක කපකිට්ට වෙනවා. එක කොටසක් වැඩ අවසානයි. දැන් ඒවා හැදීගෙන හැදීගෙන ආවා. හැදිච්ච ඒවා දැන් බිඳගෙන 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 කියලා දැන් ඒ જાතිය ඔක්කොම ඉවරයි. ඔන්නෝම සෝවාන් සක්‍රදාගාමී අනාගාමී අරිහත් කියන සතර ඵලයන්ට පැමිණෙනකොට හතර වාරයකින් තමයි මේ පුජ්‍යලයාගේ කෘත්‍යයන් අවසන් වෙන්නේ. වාර හතරක් අවසන් වෙන්නේ. හතරක් යනවා. සෝවාන් සක්‍රදාගාමී අනාගාමී අරිහත්. එතකොට දැන් මේ කියන කෘත්‍ය ස්වરૂප අවසන් කරපු බව මේ බ්‍රාහ්මණයා කියනවා. මේ අවසන් කළේ මෙන්න මේ ක්‍රමයටයි. අනාශවන් කටකිච්චෝ අනාශවන්. අනාශවන් කිව්වේ ඔය කියන සියලු ක්‍රියාවල් ඔය කියන තිරිසං ප්‍රේත ඔයාගේ දුක්දෙන ක්‍රියා ස්වરૂප සංවිධාන කරන චිත්ත ආකල්පයක් තියෙනවා, හැඩයක් තියෙනවා, චිත්ත ක්‍රියා ස්වરૂපයක්. ඒකට කියනවා ආශව කියන. ආශව කියන්නේ හැම වෙලෙම යම්කිසි ප්‍රධාන කාරණා හතරක් හැම වෙලෙම වැగిරෙනවා, පැහැෙනවා. ඒ පැහිල්ල අතරේ තමයි දැන් අපි යම්කිසි හාල් ටිකක් ලිපේ තිබ්බොත් ඒ හාල් ටික ලිපේ තියලා හිටන් බත් තැම්බෙන හැටියට ඔන්න දැන් තැම්බීගෙන එනවා, ඔන්න දැන් බත් තැම්බිලා, ඔන්න දැන් බෙරි වෙලා, ඔන්න රොස් වෙලා, ඔන්න දැන් ඇට්ටකුණා වෙලා එකම බත වර්ග කීපයකට පෙළෙනවා. ඔන්න දැන් කොහෙත්ම කන්න බෑ ඇට්ටකුණා වෙලා කියලා කියයි. එක අවස්ථාවක් දැන් ඔන්න බත ඉදිරිය කන්න පුළුවන්. තවත් වෙලාව කියයි දැන් නම් කන්න බෑ, දැන් ඔන්න බෙරි වෙලා, දැන් හොඳට ඔක කිරි ටිකක් දාලා කිරි බත් කන්න. එකම බතෙන් හැදුනේ. අන්න ඒ වගේ අපේ ජීවිතයේ ක්‍රියාවට සත් කරන කාරණා හතක් තියෙනවා. කාරණා හතරක් කාම භව දිට්ඨිය අවිද්‍යාව. කාම භව දිට්ඨිය අවිද්‍යාව. මේ කාම භව කිවි කාම භව දිට්ඨිය අවිද්‍යාව කිව්වේ මොකද්ද? අපේ ජීවිතයේ පාලනය කරන කාන්තම් ශක්තිය. ඒකට තමයි කාමී කියන්නේ. කාමී කියලා කිව්වේ කාන්ද. ඉතින් අපි ඔවා කියනකොට අපේ දැන් අර බොහෝම ගැඹීර බෞද්ධයෝ ඉන්නවනේ. ඒ අය බොහෝම තරහයි. කාමයේද කාන්දමේ කිව්වොත් ඔන්න බුද්ධ ශාසනේ කෑවා. නේ? කවුද ඔක කියන්නේ? කාමයේද බුද්ධ දැන්ම එක දවසක් මහත්යෙක් දුවගෙන ආවා. මම භාවනා වන්දස්ථානින් කාලේ. මොකද? මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියන එක තෝරලා මම ලියලා තිබුණා අර තිසරණ පත්‍රේ. මනෝ ධාතු කියන්නේ මොළයයි කියන්නේ. කොට මේක දැකලා මිනිහගේ ගිනි පුපුරු නැහින් පිට වෙන්න පටන් ගන්නේ. දුවගෙන ඇවිල්ලා එහා පැත්තේ වෙනම හාමුදුරු කෙනෙක් ගාවට බලන හාමුදුරු. කොල්ල තියෙන අපරා. කවදාද බුද්ධඝමී මේ මොළයක් ගැන කතා කළේ? ඒක තමයි මොලේ නැති බුද්ධාගම. මොලයක් මේ කවුද මේ ලියන්නේ? පස්සේ කියartifactId අනානි අපි දන්නේ අන්න එහා පැත්තේ ඉන්නවා මේ ඔක ලියන හාමුදුරුව ගිහින් අහන්න. එතකොට අහනවලු ඉන්නවද කියලා. ඉන්නවද කියලා ඒ පැත්තෙම බැහැලා ගියා. ආවේ නැහැ. මොකද මං ඉතනා නාවි මොලේ ආරම් පෙන්නයි කියලා. ඔන්න අපේ ඇයට ඒ නියම දැනට පාවිච්චි කරන භාෂාවට අනුකූලව මිනිහාට තේරෙන්න මේක කියනවටත් ඉරිසියක් තරහයි අමාරු. ඉතින් කොහොම තත්ත්වයක් තියෙන සමාජයක ඔය කියන වචන පාවිච්චි වෙනකොට අපි කලබල වෙන්න නැහැ. කොහොම හරි අපිට ඕන මොන ආකාරයෙන් හරි කාරණේ තෝරගන්න. භාෂාව ඕන එකක් වෙච්චා. ඒකට දැන් මෙතන කාම භව දිට්ඨි අවිද්‍යා කියන ඔය කාරණා හතර ක්‍රියාත්මක වෙලයි. කාම භව දිට්ඨි අවිද්‍යාව කියන තිරිසනා හැදුවේ, ප්‍රේතය හැදුවේ, අසුරය හැදුවේ, නේරයක පුජ්‍යල හැදුවේ, ඒ වගේම දේව බ්‍රහ්ම මේ ඔක්කොම හැදුවේ කාම භව දිට්ඨි අවිද්‍යාව කියන ඔය හතර නානා තරාතිරං වලට වැඩ කළා. ඒකට දේවත්වයට පත් වෙනකොට කාම භව දිට්ඨි අවිද්‍යාව අඩුයි. ඒක සැර නැහැ. නමුත් තියෙනවා බ්‍රහ්මත්වයට යනකොට ඒ කාම භව දිට්ඨි අවිද්‍යාව තියෙනවා. ඒ අච්චර භයානක තත්ත්වෙ නැහැ. ඒ කිව්වේ ලෞකික තත්. ලෝකෝත්තර තත්ත්වෙදීහාම අර ඔක්කොම කාම භව දිට්ඨි අවිද්‍යාව නැති තත්ත්වයට පත් වෙන අවස්ථාව තමයි ලෝකෝත්තරික. එතකොට දැන් කාම භව දිට්ඨි අවිද්‍යාව කියන මේ හතරෙන් අර කෘත්‍ය සංවිධානුනේ කොහොමද කියන එකයි අපි දැනගන්නේ. ඒකයි ප්‍රධාන. මොකද්ද මේ අපේ හිතට කැමැත්තක්? දැන් අපි ඔහොම සාමාන්‍ය බණ පොතේ තියෙන වචන ගත්තහම
අපි හිතනවා ඒක මේ වෙනම වෙලාවක කොන්න වැඩ ටිකක් කියලා. මේ මේ අපේ නිරන්තර ජීවිතයේ තියෙන කතාවකෝ ඔය පොතේ තියෙන්නේ කියලා අපි හිතුවේ නැහැ. ඒකට කාම කියන්නේ යම් කිසි දෙයක් කරෙහි අපේ සිත ඇදී ගියාට පස්සේ ඒක ඒ ඒ ඒ වස්තුව හෝ ද්‍රව්‍ය හෝ පුජ්‍යලයා හෝ ඒ ඒකෙන් ගණ්ඩ තියෙන වැඩේ ගැන හිතිල්ල තමයි බව කියන්නේ. දැන් අපි කියමු කවුරු හරි හොඳට හදාපු කෑම වර්ගයක් දැක්කා. ඒ කෑම වර්ග දැක්ක හැටි මෑගේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? ඒකට කැමැත්තක් ඇති වෙනවා මොකටද? දැන් බැරි වෙලා ඒක ඔය මැටි වලින් හරි ගස්සලා කේක් ගෙඩියක් වගේ හදලා තිබුණොත් මෙහෙම තට්ටු කරලා බලලා අර අදහස එන්නේ නැහැ. ඒකට කැමැත්තක් එන්නේ නැහැ. ඒ කැමැත්තක් එන්නේ ඇත්ත වශයෙන්ම කේක් ගෙඩියක් වගේමයි ඒක ඇතුළියා බලනකොට. නමුත් අර ඒක මැටි වලින් හදාපු කේක් ගෙඩියක් කියලා දැනගත්ත හැටි එයාට අර කැමැත්ත යනවා. මොකද්ද මෙයාට තිබිච්ච කැමැත්ත? අර කේක් කාලා සත සිතේ ඇති වෙන අර දිවි ඇති කරගන්න රසය භුක්ති විඳීමයි මෙයාගේ තියෙන භවය. භව කියන්නේ සිදුවීම. මොකක් සිදු කරගන්නද අර කේක් කෑල මෙයාට ඕන? රසය සිදු කරගන්න. හිතේ මේ තමාගේ රසය ලබා ගන්න. එතකොට දික්ටි කියලා කිව්වේ, දික්ටි කියුවේ රස ලබලා මෙයා සන්තෝෂ වෙන්න හදනවා. එතකොට රස ලබලා සන්තෝෂ වෙන්න හදීමේ ක්‍රියාවට යොදන උපක්‍රම ඔක්කොම අවිද්‍යාවයි අවිද්‍යාවයි කිවි කොහොම නෙවෙයි සැප ලබන්නේ. සැප ලබන්නේ රසයේ භුක්ති විඳලා සැප ලබන්නේ වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ පාවිච්චි නොකර මේ ක්‍රමේ පාවිච්චි කරන රස බලලා ආස් යම් යම් ශබ්ද අහලා අත ගාලා සූප්පු කොල්ලා කොලක් රස විඳින්න බෑ, සැපයක් භුක්ති විඳින්න බෑ ඒ තාවකාලික. අන්න ඒක නිසා දැන් අපි බලමු පෙරේතේ පෙරේත ආත්මයේට මේ අපහ මේ හතර වැඩ කරන්නේ කොහොමද? කාම භව දිට්ඨි අවිද්‍යා පෙරේත ස්වරූපෙන් වැඩ කරන්නේ කොහොමද? එතකොට දවන අපි කියමුකෝ යම් කිසි කොට යම් කිසි කෑමක් කණ්ඩ හිතුණා දැක්කා. ඒ දැක්කහම එයාට සල්ලි නැත්තම් ඒක ගන්න එයා කටට කෙල වුණනවා. කොහොම හරි මේ කණ්ඩ නැත්තම් හොඳයි, ඉඳලනක් වැඩක් ඉඳලන වැඩක් නෑ මේක නොක. මොකද බොහෝම කලකින් මේක හම්බෙන්නේ. ඉතින් කොහොම හිත හිත ඉන්න මිනිහට මොකද්ද දැන් මේ මිනිහා ළඟ තියෙන්නේ? අර නැතිකමෙන් පෙළෙන එක. මොකද්ද මෙයාට නැත්තේ? අර රසේ මෙයා ළඟ බුද්ධ ඇති කරගන්න මෙයාට නැහැ. එතකොට දැන් මෙයා ළඟ තියෙන්නේ කොහොම හරි කණ්ඩෝන නොකාන වැඩක් නැහැ කියන හිත ආපු හැටියේ ඒ මිනිහා ළඟ තියෙන්නේ පෙරේත හිත. ඒ හිත හැදුනේ කොහොමද? දික්ඛ අවිද්‍යාව නිසායි. මෙයා හිතුව මේක ආපුම විදිහ සම්පූර්ණ නිවන් විදිහලා ඊටත් එහා වැටේ කියන හැඟීමක් ඒ මිනිහාට. අන්න ඒක නිසා ඒ අදහස වැරදි. ඒ පිළිබඳව ගන්න සියලු උත්සාහයන් අවිද්‍යාවෙන් යුක්තයි. ඒක නියම ක්‍රමයේ නෙවෙයි. එතකොට දැන් ඔන්න පෙරේතෙක් හැදෙන කාම භවදිත්‍ය අවිද්‍යා ආශව පැහැෙන හැටි ඔය කිව්වේ. එතකොට දැන් දේවත්වයටපත් වෙන ආශව හැදෙන්නේ කොහොමද? ඔන්න එයාම අපි කියුවේ ඒ පුජ්‍යලයාම යම් කිසි දවසක අර කෑම දැක්ක. ඔය කෑම රස වෙන්න පුළුවන්. නමුත් කෑමෙන් කරන්නේ මොකද්ද? රසය කියන්නේ බඩට ප්‍රිය ජනකව ඇතුල් කරගන්න එකයි. රසෙන් වෙන දෙයක් නැහැ. රසෙන් කරන්නේ ප්‍රිය ජනකව බඩට ඇතුල් කරගන්න. බඩ පිරුණට පස්සේ කන්න පුළුවන් ද කොච්චර රස වුණත් බෑ. එතකොට ඒකෙන් දෙන්නේ බඩ පුරව ගන්න සාගින්න නිවා ගන්න උවමනාවක යෝගින් කරන්න වෙනුකුත් නැහැ. එතකොට එයා හිතනවා නම් ඔය ඕක හම්බුනොත් ඕක ගන්නවනේ මොකක් හරි මිනිස්සුන්ට කන්න පුළුවන් එකක් හම්බ වෙනවා. බඩ පිරිච්චාම කේකුත් එපා වෙනවා මුකුත් එපා වෙනවා. ඊට පස්සේ ඕන නම් පැත්තකට දාලා පෙල්ලෙන්න ඕනේ. ඉන් එහා ඕන කමක් වෙන්නේ නැහැ. ඒක නිසා ඕක ඉතින් නැතුවට කමක් නැහැ. ඉතින් වෙන මොනවා හරි හම්බුනොත් කනෝ. අන්න එතෙන්දි තිබුණේ මොකද්ද? අර දැඩි බැඳිල්ල එතන කැඩුනා. කැඩලා හිටන් ලැබුණ දෙයින් සතුටින් තත්ත්වයට ආව හැටි යථාලාභ සන්තෝෂේ. ඒකේ තියෙන්නේ අර පෙරේතගත් ඒ බැඳිච්ච තදගතිය නැති නිසා එයාගේ සිත දැන් පාලනය වෙලා. ඒ පාලන මට්ටමේ හැටියට එයාට ඒ විදිහයි අයිතිවාසිකම් කමන්නේ. බ්‍රහ්මත් උමයි. ඒකෝ දැන් මේ මම මේ කතාව කියන්න හේතුනේ මොකද? මේ උදේ කියන බ්‍රාහ්මණය බුදුහාමුදුරන්ට වදාරනවා, බුදුහාමුදුරු ගැන වදාරනවා මේ සීළු කෘත්‍යයන්. මේ ඔබවහන්සේ ඉවර කළේ කොහොමද? ඉවර කළේ අනාසව නිසායි. අනාසව නිසායි. අනාසව නැත්තම් ඔබවහන්සේට ඕක කරන්න බෑ. ඒකට මේකෙන් පෙන්වන්නේ මොනවද? බුදුහාමුදුරුව ගාවට ඒ තැනත් ඇවිල්ලා තියෙන්නේ බොහොම පුංචි ප්‍රශ්නයක් අහගන්නයි. එයාට එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා.
ගොඩක් නෑ මේවා ඔක්කොම මේ මිනිස්සු දන්නවා මේ මිනිස්සු දන්නවා දැනගෙන හිටියේ බවට සාක්ෂි මෙතන තියෙනවා එතකොට මෙයා මේ අහපු ප්‍රශ්නේ මොකද්ද අවිද්‍යාවේ ප්‍රභේද ප්‍රභේද කොටස් ඒක සංවිධාන වෙන හැටි විතරයි මෙයා ඇහැන්නේ ඒකෙන් වෙන ප්‍රතිඵල මේ අත් දැකලා තියෙනවා ඒක සිතලා තියෙනවා ඒක නිසා බුදුහාමුදුරන්ට මේම වදාලා ප්‍රකාශ කළා ඔබ වහන්සේගේ ආශ්‍රවයන් නැහැ ආශ්‍රවයන් නැති කිය මොකද ඔබ වහන්සේ කිසිම දෙයකට දැන් කැමති වෙන්නේ නැහැ අකමැති වෙන්නේ ඔබ වහන්සේ ඒ වගේම අහවල් දෙය කරගන්න ඕනේ කියලා යම් කිසි සිද්ධියක් නැහැ ඔබ වහන්සේට කරගන්න භවයේ නැහැ භවයේ නැහැ කියන්නේ තමුන් වහන්සේට කරගන්න දැන් කිසිවක් නැහැ දැන් අපි ලැයිස්තුව හැවුවත් කරගන්න තියෙනවා මේ 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 දවස් ගන්නක් ලිව්වත් මදි ඒ තරම් කරගන්න තියෙනවා අපිට තියෙනවා බුදුහාමුදුරන් කිසිම එකක් මොනවද ඔබ වහන්සේට කරගන්න ඕනේ නැහැ එහෙම දෙයක් නැහැ අන්න ඒක තමයි භවය නැහැ කියන්නේ භවය කියන්නේ නැහැ කියන්නේ යම් කිසි සිද්ධියක් මට මේ ආකාරයෙන් සිදු විය යුතුයි කියලාමයි බලාපොරොත්තු මොකද ඒ වෑම්මට වඩා සිදු විය යුත්තේ මට දැන් වෙලා තියෙනවා ඒකයි ඒක ප්‍රශ්න මට කිව්වේ මට නෙවෙයි බුදුහාමුදුරන් වෙලා තියෙනවා සිදු විය යුත්තේ මොකද සංසාරේ ගමන් කරන ගතිය සියල්ලම නැවතිලා තියෙනවා ඒවා ඔක්කොම බිඳලා තියෙනවා ඒක නිසා උන්වහන්සේ නැවත ආත්මික උපදින්නේ නැහැ උපදින්නේ නැති නිසා මේ ලෝකයේ තියෙන දුක් ලයිස්ටින් එකක්වත් උන්වහන්සේට වැඩක් අන්න ඒක නිසා තමයි කතකිච්චෝ කිව්වේ කතකිච්චෝ හැදුනේ සියලු කෘත්‍යයන් අවසංකලයේ උන්වහන්සේ අර අනාසව නිසා අනාසව කිව්වේ යමකට බැඳෙන්නේ නැහැ ඒ බැඳිලා එකෙන් ගන්න ආස්වාදයක් ගැන හිතන්නේ නැහැ උන්වහන්සේට ඕනේ නැහැ ඒවා හරියට ඒවා ඒවා යම් කිසි සාරවත් කමක් නැති බව තේරිච්ච එකයි උන්වහන්සේගේ සම්මාදිට්ඨිය. උන්වහන්සේ ළඟ මිත්‍යා දෘෂ්ටියක් නැහැ. ඒක නිසා උන්වහන්සේ ඌයන් වැඩක් නැහැ කියලා හොඳට තීරණය කළා වටහා ගත්ත තේරුම් ගත්ත. අන්න ඒකද කියන උන්වහන්සේගේ සම්මාදිට්ඨිය. එතකොට විද්‍යා උදපාදි කිව්වේ මොකද? ඒ තීන தත්ත්වයේ ගැනීමට උන්වහන්සේ යම් තරමක් වීර්යය කරා නම් ඒ ඔක්කොම නියම සැප විඳීමේ නියම ක්‍රමයයි. එතකොට දැන් ඒ උත්තමයා බුදුහාමුදුරුවෝ ඒ ජීවත් වෙන්නේ කිසිම දුකක් නැහැ දුකේ කියන නාම මාත්‍රයක්වත් නැහැ අන්න ඒක නිසා මේ තැනත්තා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ අනාසවයි ඒක නිසා කිසිම ඔබ වහන්සේ ගව නැවත රැඳින නැවත බලාපොරොත්තු වෙන කිසිවක් ඇත්තේ නැහැ කියලා ඊ වර්ණාව කිව්වා ඊළඟට පාරගු සබ්බ ධම්මාණන් කිව්වේ අර තුනේම සම්පින්දන කතාව සියලු ධර්මයන්ගේ පරතරට ගියයි කිව්වා. සියලු ධර්මයන්ගේ පරතරට කියලා සංශෝධනය කරලා ගත්තොත් ඕක නිකන් කෙටිකොල්ල. ඒකේ මොකද්ද සංශෝධනේ? හැම ධර්මයක්ම සකස් වෙන හැටි දන්නවා. සකස් වූ හේතුව දන්නවා. ඒ වගේම මේ ධර්මෙ නැති කරන හැටි දන්නවා. නැති කිරීමට උදව් කරගතිය යුතු හේතුව දන්නවා. ඕනම ධර්මයක් එක්ක ඕක තමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා. සියලු ධර්ම හැම ධර්මයක්ම අපේ සිතට එන හැම අදහසක්ම ඒ වාගේම අපේ මේ ලෝකය අහන්න බලන්න දකින්න මේ තීන සියල්ල හැදුනේ මොකක් උඩද දුක්ඛ සමුද නිරෝධ මාර්ග කියන දුක්ඛ සමුද උඩයි හැදුනේ යම් දවසේකව නැති වුණා නම් ඒකේ නැතිවීමට උපකාර වන හේතු එක්කාසියලයි නැති වුණේ එතකොට බුදුහාමුදුරුවෝ තමන්ගේ ජීවිතයේ දෙස බලලා ඒ අර මං කිව්වා වූ සංසාර ගමන ආපු ධර්මත් සංසාර ගමන නවත්වීමට යොදාපු ධර්මත් සෑම ධර්මයක් ගැනම සියලු විස්තර උන්වහන්සේ දැනගත්ත මොකද්ද මේ ධර්මයේ හැදෙන්නේ අහවල් එක උපකාර කරගත්තු එතකොට අපි කියමු පෙරේතෙක් හැදෙන්නේ මොකෙන්ද බලාපොරොත්තුක් ඉස්සරහට ගත්තොත් එතකොට තිරිසනෙක් හැදෙන්නේ මොකෙන්ද මේ ගැටුමක් ඉස්සරහට ගත්තොත් ගැටුමක් කියන්නේ විරෝධයක් නැත්තම් තිරිසන් හිතක් නැහැ ඒ වාගේම ආශාව බලාපොරොත්තුක් නැත්තම් පෙරේතෙක් ලෝකේ නැහැ. ඒකට ආශාවයි ගැටුමයි නිසා තමයි මේ දෙක හැදෙන්නේ. ඔන්න ඕකයි හේතුව කියලා බුදුහාමුදුරු දල වශයෙන් ඔව ඔක්කොම වටහා ගත්ත නිසා උන්වහන්සේට පුළුවන් වුණා. මේ හැම ධර්මයකම තියෙන අසාරත්වය ලක්ෂණ. අසාරත්වය කිව්වේ ඔය හැම ධර්මයකින්ම කලේ මොකද්ද? මූලික වශයෙන් ඇලීමක් නිෂ්පාදනය කළා, රැඳීමක් සකස් කළා
රැඳීම උඩ නානා විදියේ දුක් දෙන තත්යක් ඇති කරලා ලෝකේ කෙඳිරියක් මතු කළා. ඕකයි ඕකින් කියන්නේ. හැම වෙලේම ලෝකේ කෙඳිරිය මතු වුණේ කොහොමද? ඇලීමක් උඩ ඒ ඇලීම රැඳිලා රැඳීම ඒ ඇලිච්ච දේ අසාර රැඳිච්චය ප්‍රමාද්‍ය අසාර්ථක වෙනකොට කෙඳිරියක් මතු වෙනවා. මේ හැම තැනම කෙඳිරිය ඕකයි. කෑ ගහන්නේ, දොස් කියන්නේ, කාක්ක කෑ ගහන්නේ, ඔය ඔක්කොම ඔය දුක් හඬවල. එකක්වත් නැහැ, එක හඬවක්වත් නැහැ සැප හඬක්. එයාගේ අර කං කෙඳිරිය තමයි කියවන්නේ. එක එක සෑම සතෙක්ම, සෑම මිනිහෙක්ම, සෑම ජීවියෙක්ම මේ දැඟලිල්ලයි කෑ ගහිල්ලයි දුකේ ප්‍රකාශයක් කරන්නේ. තොදී දුක් හැදෙන සියලු ක්‍රමයේ දැනග නිසා දැනගත්ත නිසා ලෝතර බුදුහාමුදුරුව සබ්බ ධම්මං සීල් ධර්මයන් පිළිබඳව පාරගුත සත්‍යයට පරතරට ගියා කියලා හිටන් මේ බ්‍රාහ්මණය කියනවා. ඒකෝ දැන් ඔන්න අදට ඔච්චරයි දැන් වෙලාව 7යි හරියට. ඈ එතකොට පින්වත්නි අපි මේ දැන් මේ කතාවෙන් බුදුහාමුදුරුව අල්ලගත්තා. උදේ බ්‍රාහ්මණය අල්ලගත්තා. මොකද්ද මේ කලි? දැනට අපේ ජීවිතවලින් 80% කොටස් තියෙනවා අපි සඳහන් කළා. අස් කරන්න පුළුවන් බව කිව්වා. අස් කරපුවා මේ ජීවිතයේ තියෙන පහපත් ස්වરૂපේ පෙ. එතකොට දැන් මේ අපි අද මේ කතා කරේ දැන් ඉඳලා මේ වැඩේ පටන් ගත්තොත් හොඳයි කියන එකයි. නමුත් අපි විශ්වාස කරනවා මේ කවුරුත් පුළු පුළුවන් විදිහට කරමින් තවත් කරගන්න රුකුලක් ගන්නයි මේ ස්ථානයේ මේ වාක්ත කන්දෙන්. එතකොට අන්නේ කාරණා ටිකයි මෙතන ඉදිරිපත් වෙන්නේ. එතකොට දැන් මේ කරපු දේශනාව පිළිබඳව මේක අහන්න තියනවා නම් අහන්න. යවදිරු මහත්තයා නෑ නේ? දෙවිවරුන්ට ලෝකෝත්තර තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් කිසිම අමාරුවක් නැහැ. ඔය අසංකේය ගණන් දැන් ඔය ධම්මදත්ත දේශනාවේදී කෝටි සංඛ්‍යාත ජීවීන් අමාමහ නිවන් දැක්කයි කියලා විස්තරෙම තියෙන්නේ. එදා හිටියේ පත් දෙනයි මිනිස්සු. කෝටි සංඛ්‍යාත අසංකේය ගණන් නිවන් දැක්කල. ඒ කවුද? ඒ දේවත්වයට පත් වෙච්ච, බ්‍රහ්මත්වයට පත් වෙච්ච ඒ උත්සමය ඒ දැන ඉඳලා හිටන් සාදු කියලා හිටන් ඒ වැන් කුමනා කරන චිත්ත තත්ත්වය හදාගෙන මාර්ගඵල ලබන්න ඇති. ඒක කිසිම මේ අමුත්තක් නෑ. මේ සමහරුන්ගේ තියෙන හැඟීමක් දේවත්වයට ගියාට පස්සේ කිසිම කෙනක් කරන්න බෑ. අපි පින් දැනගන් කට අරගෙන බලා ඉන්න ඕනේ කියලා. පුදුම කතාව. ඒ මේ රටේ තියෙන මේ නොයෙක් නොයෙක් දේවාගම් වලින් කියලා තියෙන කතාවල් නමුත් ඒම තත්ත්වයක් නෑ. අපි දිවි රාජෙන් පින් දෙන්නේ මෙන්න මේකයි. අපි කියනවා ඒකත් අපි මේ කලින් මං හිතෙන මතක් කළා. දිවි රාජෙන් පුණ්‍ය භාවයෙන් ආඩ්‍යව ජීවිත ගෙන යන කවදාකත් අකුසල චේතනාවක් පහල කරන්න බැරි. පහල වුණොත් එතනින් එවලම චුත වෙන තත්ත්වයකයි දේවත්වයේ. ඒ කියන්නේ හැම වෙලේම ප්‍රේම පුණ්‍ය චේතනාව උඩමයි බලපවත්. ඒකට පින් කරන්න බැරි කියන එක නෙවෙයි එතන කියන්නේ. නිරන්තරයෙන්ම ඒ පින් පුණ්‍ය හිත ක්‍රියාත්මක වෙමින් පවතිනවා වර්ධනය වීමට. ඒ පුණ්‍ය හිත වර්ධනය කිරීමට තවත් ඒක කලකිරෙන දෙයක් ඒ ආත්ම වලට අහු වෙන්නේ නැහැ. කලකිරෙන කිව්වේ දැන් අපි මේ දැන් මේ කවුරුත් අපි මමත් මේ අතුරු මේ ඔක්කොම මේ තරම් මහන්සි වෙන්නේ මොකද? අපිට මේ ජීවිතය ගැන යම් යම් බය උපදිලා පොයි මේවෙන් කොහොමද වෙරෙන්නේ කියලා උනන්දුවක් දා. ඒ ලෝතර බුදු වෙන්න වුණත් මඟුල් සක්වල උපදින්න ඕනේ කිව්වේ ඕකයි. කලකිරෙන යම් යම් දේවල් වැඩිලා ඒවාට අනුව තව චිත්ත සිත් පහළ වෙනවා. දේවත්වයටපත් වුණාම එහෙම කලකිරෙන්නේ මොකුත් නැහැ. හැම වෙලෙම සැනසෙල්ල තියෙනවා. නමුත් මේ කරන ක්‍රියාවල් වලින් මේ ලෝකයේ මිනිසුන්ගේ යහපත සැලසෙමින් උදව් කරමින් ඒලාගේ යහපතට සහාය වෙමින් ඒවෑන් අප්‍රමාණ කුසල් සිද්ධ වෙනවා. ඒවෑ කිසිම අඩුවක් නැහැ. අපි පින් අනුමෝදන් කරන එකට නෙවෙයි. අපේ තියෙන කෙලෙස් ධර්මයන් තුනි කරගන්න කරන උපක්‍රමයක්. මොකද්ද? අපි දෙවියන් අල්ලගත්තේ ලෝකයේ සැප විඳින උතුමන් අතරින් උසස් මට්ටමේ ඉන්න දේවල්. ඒ අපේ තියෙන සාමාන්‍ය ප්‍රත්‍යඥ සිතේ ගතියක් ලොකු මිනිහා ලොකු වෙනවට කැමති නැහැ. ඒ මිනිස්යා දැන් යම් කිසි දෙයක් යමක් කමක් හම්බ කරගෙන යමක් ඉන්නවනේ දැක්කෑ උන්ට නම් ඉතින් යමක් තියෙන අපි ඉතින් හැමදාම හිඟන්නු ගගා කංකෙදිරි ගගා උන්ට සාප කර කර ඉන්න. ඒ එක ගතියක්. එතකොට අර තමන්ගේ මට්ටමේ කෙනෙක් ඉන්නවනේ ඔය එයාත් වෙනවා පෙළට ඉඳ ගන්න ඔය. ඌකට හරි ගියාම එලා ඒකටත් අර. ඔන්න දැන් පහත් කෙනෙක් ඉන්නවනේ බැරි වෙලා ගේ ඇතුළ රින්ගොත් තෝකයි යන්නේ. ඔය විදිය මූසල ගති තුනක් තියෙනවා කියලා. ඔය මූසල ගති තුන අත්තර ගන්න බුදුහාමුදුරුවෝ කිව්වා හැම වෙලේම උසස් සුතුමන්දි ඉස්සෙල්ල පින් දීපන් උඹට වඩා ලොක්කෝ තවල් ලොකු වෙන්නේ කියලා. එතකොට මෙයා ඊර්ෂ්‍යාව යනවා. ඈ කියලා
දේවත්තේ බ්‍රහ්මත්තේ ඉන්න සියලු දිව්‍ය රාජ සමුයා පින්දබත්තා අපි මේ පුංචි පින අරගෙන ඔබතුමා ඔබ වහන්සේලා සැපේටපත් වේවා කියනකොට අර ඉරිෂාවටයි අපි ගහන්නේ නැතු උන්වහන්සේලාට අපේ පින් නැතුව කමක් නැහැ එතකොට අර සබ්බේ දේවා සබ්බේ භූත භූතකි යම් කිසි කෙනෙක් මොන මට්ටමේ හරි ඉන්නවනම් සකස් වෙලා ඉන්නවනම් ඒ ආත්මයේ සැපේ ගනිලා මේ අරගෙන තවස් සැම සැපවත් භාවයට පත් වෙනවා අර ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමේ කෙනාට කරන ඉරිෂාව නැති වෙන්නේ වෙන කොන්තරේ නැති වෙන්නේ වෙනස්කම නැති වෙන්නේ ඊළඟට සබ්බේ සත්තා කියලා ගත්තා තමාට වඩා පහත් ආදී ඔය කොන් අරගෙන සී ලෝකේ හැම දෙනෙක්ම සැප විඳිත්වා කියලා හිතන් උච්ච මධ්‍යම හීන තුනටම සමහිතක් මෛත්‍රීත පුරුදු කරණ්ඩායි ඔය පින් අනුමෝදන් කිරීම පුරුදු කළේ අපි මේ වෙන පැත්තකට ගහගෙන සමහරු දැන් ওই පුරුද්දාරගෙන කියනවා අපි මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට දෙන්නේ නැහැ සම්ම්‍ය දෘෂ්ටික දෙවියෝ විතරක් ඕනනම් පොඩ්ඩක් අරන් ඔය නිකන් සැප වෙයල්ලා නැතුව මිත්‍යා දෘෂ්ටිකේ ඉඳන් කොහෙත්ම දෙන්නේ මං අහුවේ එක්කෙනෙක්ගේ මිත්‍යා දෘෂ්ටි දෙවිය කියන කවුද ඒක ඉතින් ක්‍රිස්තියානි මේ මුස්ලිම් අය දෙවත්වෙච්ච ගියා මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටික දෙවත්වය ලැබෙන්නේ නැහැ පිනක් කරන්න බැරුව කොහොමද දෙවත්වය ලැබෙන්නේ ඉතින් කොහොමද දෙවිවරු අතර මිත්‍යා දෘෂ්ටිකේ සම්ම්‍ය දෘෂ්ටිකේ ඒවල ඔක්කොම අපේ අර මොට්ට අදහස් ගිල්ලවගෙන ඒව වටේ කැරගෙනවා මිසක් ඒවා සුද්ධ කරන්න බලන්නේ අන්න ඒක නිසා අපි දිව්‍ය රාජ සමුහයට පින් දෙන්නේ ඔන්න ඒ පරමාර්ථය අපට මේ මාත්‍රිකාව උඩ අපට යහපත සැලසෙනවා එවැනි ක්‍රියා කරන පුජ්‍යලයාට දේවත්වයෙන් ඒ දිව්‍ය ආත්මණිය උගාක් දවුලක් ඕකයි මේ අපි කතා කරන්නේ හොඳයි අදට දේශනාව ඔච්චරයි අපි කවුරුත් හිතාගම් ඔෆිසින් මේ මුල් කාලය තුළ මෙක් මේක ආකාර වලින් අපේ සිටිවිලි වලට ඇතුල් වෙන ඇතුල් වෙලා තිබෙන ඇතුල් වෙන සියලු නරක ධර්මයන් ඉවත් කරමින් ජීවිතයේ සුද්ධ තත්ත්වය ගැනීම සඳහා අපි මේ කතා කළේ ඒ සීන ආගයේ සලකා ඊට අනුව සතුටට ප්‍රීතියට පත් වෙනා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථාන වලටත් අප අපේ අතුරු කරන්නා වූ ස්ථානවලටත් අධිග්‍රහ සීනම දිව රාජ සමුයා මේ පින් අනුමෝදන් වී තම තවත් මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත නිසි මාර්ගයේ ගමන් කිරීම සඳහා දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නවින්න සීමී පරලෝකයේ මෞපිය ආදී ඥාති වර්ගයාටත් බුත පින්නතුන්ටත් ලෝසතුන්ටත් තම තමන්ටත් මේ ශක්තිය කාන්තේම සීල දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන් සිත ඇති කරගෙන එත්තාවදා ධම්මී කියන ගාථාවෙන් ආකාශට්ටාජ් බුම්ම ඥාතීන්ට බින්දෙනි ධම්මේ නම් සැමටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි අභිවාදන සීලිස නිත්‍ය